සුබ සන්ධ්‍යාවක් වේවා මාධ්‍යවේදී ඔබට ඔබ කවුරුත් දන්නව දැන් ඔය පහුගිය 30 වෙනිදා ජාතික ජන බලවේගයේ සමුළුව පැවැත්වුණා ගම්පහ කලගෙඩි හේනේදී ඒ සමුළුවට කිසියම් මැර කණ්ඩායමක් ඇවිල්ලා ප්‍රහාරයක් එල්ල කරා බිත්තර වලින් එතකොට ඒ වෙලාවේදී සැකකරුවන් දෙන්නෙක් ඒ මොහොතේම අත්තනට අරගෙන පොලිසියට බාර දුන්නා ඒතර අපි බලන් හිටියා දැන් දවස් කීපයක් තිස්සේ පොලිසිය පැත්තේ මේ සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද කියලා. නමුත් කියන කනගාටුයි දැන් වෙලා තියෙන දේ තමයි එතන හිටපු සමුළුවට සහභාගී වෙච්ච පිරිස විසින් ඒ මොහොතේදීම අත්තනට අරගෙන අල්ලගෙන පොලිසියට බාර දීපු දෙන්නව පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ආපහු යවලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන් අධිකරණ ඉදිරිපත් කිරීමක් හෝ අත්තනකට ගැනීමක් කරලම නැහැ. අපිට තියෙන තොරතුරු ගත්තොත් එහෙම ප්‍රකාශ සටහන් කරගත්තට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා රෝවල් ගත වෙනවා. ඊට පස්සේ රෝවලෙන්ම එහෙම ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ සිද්ධිය ගත්තොත් අපිට පේන දේ තමයි කිටක් බරපතල සිද්ධියක්. එතකොට මෙතරම් බරපතල සිද්ධියකදී මේ ජාතික ජන බලවේගයේ පවත්වපු ඒතර ජාතික ජන බලවේගයේ නායක සහ අපේ පක්ෂ නායක අම්බසන සහෝදර සම්බන්ධ වෙච්ච මේ සමුළුවට මැර කණ්ඩායමක් කැවෙලා පහර දීලා ඒන් දෙන්නේ කල්ලා දීලා තියෙද්දී ඒ දෙන්නා පිළිබඳව කිසිම විමර්ශනයක් කරන්නේ නැතුව ඔවුන්ට නිදහස් වෙලා යන්නේ ඉඩරෙම පිළිබඳව පරපතල ගැටලුවක් අපට තියෙනවා. ඇතගත්ොත් දැන් මේක සිද්ධ වෙනකොටම අපිට අදහසක් තිබ්බා මේකට ආණ්ඩුව සම්බන්ධයි කියලා. ජනාධිපතිට සම්බන්ධයි කියලා. සැකයක් තිබ්බා. නමුත් මේ පෞගික දවස්වල වෙච්ච දෙයින් වෙන දේ තමයි ඒ අපේ සැකය සම්පූර්ණයෙන්ම දැන් තහවුරුලා තියෙනවා. මොකද මේකට ආණ්ඩුව සම්බන්ධ නැත්නම් මේ අල්ලගත්තු දෙන්නව ප්‍රකාශයක් විතරක් අරගෙන ගෙදර යවන්නේ නැහැ. ඒ නිසා මේ සිදුවීමට සම්බන්ධව අල්ලගත්තු සැකකරුවන් දෙන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ නැතුව ඔවුන්ව අධිකරණ ඉදිරිපත් කරන්නෙත් නැතුව ප්‍රකාශයක් විතරක් අරගෙන නිදහස් කරලා යවුවා කියලා කියන්නේ ඉතා බරපතල සිද්ධියක්. එතකොට ඒකෙන් පේන දේ තමයි මේකට පැහැදිලිවම ආණ්ඩුවේ හිලම තැනකින් ජනාධිපතිවරයාගේ මට්ටම මැදිහත් වීමක් වෙන කියලා අපට හොඳටම පේනවා. මොකද ඔබ කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් මේක සාමාන්‍ය නිකන් ප්‍රදේශයෙන් කවුරු හරි පිරිසක් දෙන්නෙක් තුන්දෙනෙක් හතර පහ දෙනෙක් එකතු වෙලා නිකන් ගහපු එකක් වුණා නම් අනිවාර්යයෙන්ම මේ අල්ලපු දෙන්න අරගෙන ගිහිල්ලා පරීක්ෂණ පවත්තලා ඉතුරු කට්ටිය කවුද කියලා හොයලා මේක කෙලවරක් යනකම්ම පරීක්ෂණ පවත්තන එක සිද්ධ වෙන කියලා පොඳුරම දන්නවා. මොකද අපේ රටේ පොලිසිය එහෙම මීට කලින් කරලා තියෙනවා. අලගේ මුලගේ තැන් ඔක්කොම හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒත් මේ සිද්ධියේදී එහෙම නොකිරීම සම්බන්ධයෙන් අපිට පෙන්නේ තමයි. එතකොට පැහැදිලිවම මේ සිද්ධිය හොයන්න ඕන කමක් නැහැ ඒගොල්ලන්ට. නිසා මේ පරීක්ෂණ නැවැත්වීමට ඉහලින් බලපෑමක් තියෙනවා කියන එක අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. නිසා අපි තිබිච්ච සැකය මේකට ආණ්ඩුව සම්බන්ධයි. මේක ආණ්ඩුව ඕමනාවට සිද්ධ වුණා කියලා තිබිච්ච සැකය මේ පරීක්ෂණවල තත්ත්වෙත් එක්කෙන් දැන් අපිට සම්පූර්ණයෙන්ම තහවුරුලා තියෙනවා. මේක අපි ජනතාවට කියන්න ඕන මෙන්න මෙහෙම. දැන් අපිට ආරංචියක් තියෙනවා මේ අල්ලගත්තු දෙන්න කටුත්‍රයක් දීලා තියෙනවලු. ඒගොල්ලෝ මේ සම්බුලුව බලන්න ගියා අය සමුළුට බලන්න ගිල්ලෙනකොට කවුද පිරිසක් කලබල කරා අය. ඒ නිසා මේ සැකපිටේ ඒගොල්ලෝ ගැන සැක හිතලා ඒගොල්ලන් අල්ලගෙන පොලිසියට බාර දුන්නා කියලා තමයි කට උත්තර දුන්නා කියලා අපට ආරංචි තියෙනවා. දැන් මෙතන අපි කාටත් මේ කතන්දරේ පැහැදිලි. එතන සමුළුව පටන් ගත්ත වෙලාවේ පාරේ සිට ඒ සමුළුව පරිසරයට බිත්‍රවලින් යම් දෙයක් ගහන්න පටන් ගත්තා. ඒතකොට ඒවා CCTV දර්ශනවල තියෙනවා. මම කියන ඔබේ මාධ්‍ය ආයතන ඒවා පෙන්නනවා. ඒතකොට ඒ වගේ වෙලාවක තමයි අපේ එතන සමුළුව හිටෝ පිරිස පාරට ඇවිල්ලා එළවගෙන ගිහිල්ලා පුද්ගල දෙන්නේ කල්ලගන්නේ. එක පුද්ගල කල්ලන හොඳටම පේනවා. ඔහු අල්ලගන්නේ පාරේදී නැතුව සමුළුව ඇතුළට ඇවිල්ලා ඉන්න වෙලාවක නෙවෙයි. ඒ නිසා මේ ගහලා දුවද්දි පාරට ඇවිල්ලා වට කරලා ඔහු අල්ලගන්නවා. ඒතර ඒ සම්බන්ධ CCTV දර්ශනයත් තරම් තියෙනවා මාධ්‍යවල පෙන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් අරගෙන ගිහිල්ලා උන පොලිසියට බාර දෙනවා. ඒතර පොලිසියෙන් ඇවිල්ලා උන්න අරගෙන යනවා. උන් බාර දෙන්න කලින් එතන මාධ්‍යවේදීන්ට කරන ප්‍රකාශිතයකුත් තියෙනවා. ඒවා මාධ්‍යවල ප්‍රකාශනපත් වුණා. ඔවුන්ට කොන්ත්‍රාත්තුවක් දුන්නා, රුපියල් 5000ක් දුන්නා. සම්බන්ධ පුද්ගලින්ගේ නම් 16 දිනක් විතර ආවා. ඒ වගේ කතා ගොඩක් කියනවා. හැබැයි ඒ ඔක්කොම කියලා පොලිසියෙන් අරන් ගියාට පස්සේ පරීක්ෂණ මොකක්වත් නැතුව නිකන් කට උත්තරක් ලියාගෙන ආපහු යනවා. ඊළඟට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් කරනවා. එතකොට දැන් පැමිණිල්ල තියෙනවා. මේ සිද්ධියට අදාළ පුද්ගලව අරගෙන පොලිසියට බාර දීලා තියෙනවා. ඊළඟට CCTV දර්ශනවල මේ පහර දීම හොඳටම පේන්න තියෙනවා. ඔවුන් අල්ලගත් වෙලා කියපු කතා ටික තියෙනවා. මේ ඔක්කොම තියෙද්දි ඒ ඔක්කොම පැත්තක දාලා
ara pudgalo denna kiyana katha viswasa karala polisi un gedara yawwa kiyala kiyanne ita pahedili meka aanduwa balapayam karala polisiye parikshana nawattala me denna das karagatta kiyana pahedili eken apada hondata pahedili nam me egollo aanduwata tama sambandha nishshanka senadhipathike evan guard eke mara kandayamak e mara kandayama aanduwa aramuna wenuen me pahara dima karanna awa kiyana eka den hondatama tahawuna oda meeta kalinuth api pennwa den me sidwimata sambandha පුද්ගල දෙන්නෙක් ගත්තානේ අතරංගොට තොරේ දෙන්න එක්කෙනෙක් අසිත කුමාර අනෙක් එක්කන ආනන්ද බණ්ඩාර. එතකොට මේ ආනන්ද බණ්ඩාර කියන පුද්ගලයා මංචි ආයතනයේත් මේ වැඩ කළ තියෙන ආරක්ෂක කැටියට එවන් ගාඩ් එකෙන් ගිය කෙනෙක් හැටියට. එතකොට අසිත කුමාර කියන පුද්ගලයා අපි හොඳටම දන්නවා එයා එවන් ගාඩ් එකේ ආරක්ෂක සේවයේ ඉන්නවා අමුදාවෙන් ඉවත් වෙච්ච කෙනෙක්. ඔහු නිශ්ශංක සේනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂකයෙක් ලෙස ඒ කණ්ඩායමේ සේවකද කෙනෙක්. දැන් මීට කලින් තමයි පින්තූර පෙන්නවා. එතකොට මේ මේ පින්තූර ගත්තොත් මේ පින්තූරේ මැද ඉන්න පුද්ගලයා. ਉਹ තමයි අසිත කුමාර. අධික කළු මේ කමිසයක් ඇඳලා ඉන්නේ. ਉਹ තමයි අසිත කුමාර. ਉਹ තමයි ගත්තේ අත්‍රංගුවට. එතකොට ඒ පුද්ගලයාම මේ පින්තූරේ තියෙනවා මේ මාධ්‍ය වල පළවෙච්ච පින්තූරයක්. මෙතින් නිශ්ශංක සේනාධිපති කොමිෂන් එකට සාක්ෂි දෙන්න වෙලාවේ නිශ්ශංක සේනාධිපතිගේ ආරක්ෂාවට මෙතන මේ අධික කමිසයක් ඇඳලා යන කෙනා තමයි ඔහු. In samen me nikan gamaye kattiya balanna yala ne nishanka senadhipathige pudgalika arakshayak lesa inna pudgaliyo saha oge kandayama thamai me ewith thiyenne etokota nikan in samaye sambulu balanna awagala kiyanna ba nishanka senadhipathige pudgalika arakshaya mokada ape sambulu balanne in samaye pahadiliwama salasum karala praharayak kella karala eth ape arakshaka katiyutu nisa unta hemotama panlanna beruna denne kawuna e denna kiyuwa thawa 16 denek ekkave kiyala etokota police karanna one mokadda police karanna one de thamai me aapu pirisa ඔවුන් කට උත්තරයක් කරන් කවුද ආවේ කියලා හොයාගෙන ඒ පිරිස අත්තනට අරගෙන මේ සම්බන්ධ පුළුල් පරීක්ෂණයක් පවත්වන්න ඕනකම තියෙනවා. මේ වෙලා තියෙන්නේ මොකද්ද? වෙලා තියෙන්නේ මොකක්වත් නැතුව අර දෙන්නව එළියට දානවා. ඉතින් ඒ දෙන්නා ගිහලා පොලි උස් මේ රෝහලෙත් දවස් දෙකක් ඉඳලා ආපහු ගිහලා තියෙනවා. දැන් පරීක්ෂණ මොකක්වත් නැහැ. ඒ වෙනුවට මේ මෙයාට පහර දුන්නා කියලා නිකන් බොරු නඩුවක් පටලන්න යන උත්සාහයකුත් අපට දැනෙන්න තියෙනවා. ඒතකොට ඒ නිසා මේකෙන් පේන දේ තමයි මේක ආණ්ඩුව ඉතාමත් බරපතල ලෙස දේශපාලන බලපෑම් කරලා යට ගහන්න පටන් ගත්ත සිද්ධියක් ලෙස අපිට පේනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක මේ මේක සිද්ධ වෙන්න ඕනේ නැති එකක්. මෙලෙසින් නම් ආණ්ඩුව හැසිරෙන්නේ. එතකොට පොදු ජනයාගේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් අපිට ඉතා බරපතල මතුවේ. දැන් මේකට අපි තව උදාහරණයක් ගත්තා. අපි දන්නවා දැන් පොදු දවසල රාගම වෛද්‍ය පීඩිත සිසුන්ට ප්‍රහාරයක් කළ වුණා රාත්‍රියේ. එතකොට ඒකත් මර ප්‍රහාරයක්. ඒක හෙලා දකින්න ඕන එකක්. ඒ ප්‍රහාරෙල් වෙච්ච වෙලාවෙත් අපි දැනගත්තා මාධ්‍ය වලින් පෙන්වුවා රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෝ එකතු වෙලා මෙයාගේ එක්කෙනෙක් අල්ලගත්ත වාහනයක් අල්ලගත්තා. එතකොට ඒ අල්ලගත්තු එක පුද්ගලෙක් රාජ්‍ය අමාත්‍ය අරුණ ත්‍රිප්‍රනාන්දු මහත්තයාගේ මේ ඔහුග වැඩ කරන කෙනෙක් බව ආරංචි වුණා. අනිත් පැත්තෙන් ගත්තම අල්ලගත්තු වාහනේත් පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනයක් කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ පොලිසිය වාහන පරීක්ෂණ පැවැත්තුවා. දවස් දෙකක් යන කලින් සිරු දෙනා ගත්ත අතරංගොට අරුන්දුග එමතුමාගේ පුතත් ගත්ත අතරංගොට උසාවි ඉදිරිපත් කළා. ඒ පරීක්ෂණ හොඳට කළා. එහෙම තමයි තියෙන්න ඕනේ. අපි ඒක අපි දකින ඒක හොඳ ප්‍රවණතාවයක්. එහෙම කරන්න පුළුවන්. එහෙම තමයි කරන්න ඕනකම තියෙන්නේ. හැබැයි ඒ සිද්ධියදී එහෙම කරපු පොලිසියට මේ සිද්ධියදී මොකක්වත් කරන්න බැරි වුණා. ඇයි ඒ? අතන එවන් ගාඩ් හිටියේ නැහැ. එතෙන්ට අපි හිතනවා ජනාධිපති සම්බන්ධයක් නැහැ. හැබැයි අපට පහර දීපේකේ එවන් ගාඩ් හිටියා. ඒගොල්ලෝ තමයි ගැහුවේ. එතන ජනාධිපති සම්බන්ධයක් තියෙන නිසා ඒගොල්ලන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකෙන් පේන දේ තමයි එකම සිද්ධියකදී පොලිසියට දවස් කීපයකින් නිවැරදි ලෙසම පිරිස අතරට උසාවි දාන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සිද්ධියකදී මොකක්වත් නැතුව දෙන්නෙක් අපව යවනකොට අපට පේනවා මේක පරීක්ෂණ කරන්න පුළුවන්කම තියෙද්දි ආපු පිරිස අල්ලන්න පුළුවන්කම තියෙද්දි ඊළඟ ආපු නියෝගයක් මත පොලිසියට සිද්ධ වෙලා තියෙනවා කියලා මේක ඇත්තර දාන්න. පරීක්ෂණ නොකරින් සමතර පොලිසියත් අපි දන්නවා අසරණලා ඇත්තේ මොකද පොලිසියට මේ සම්බන්ධ පරීක්ෂණ කරන්න ඕනකම තිබ්බත් උඩින් එන බලපෑම නිසා කරගන්න බරුව තියෙන පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ප්‍රශ්නේ සරල ප්‍රශ්නයක් නෙවෙයි. මේක බිත්තර ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් සමහරු කියනවත් මේක මෙච්චර කරගන්න යන්න ඕනේ නැහැ කියලා. ඇත්ත. අපිට මේක කරගන්න යන්න ඕනේ නැහැ. මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ කරලා මේ දෙන උසාවි ඉදිරිපත් කරලා ආපු ගණික කට්ටියත් අල්ලගෙන නීතියෙන් කටයුතු කරා නම් එතකොට කවුද ආවේ මොකටද ආවේ කාගේ උණකමටද ආවේ කවුද එන්න කිව්වේ කියන කාරණා ටික හොයාගත්තා නම් එතකොට මේක අපිට උස්සගෙන යන්න ඕනේ නැහැ. මේකේ සිද්ධියක් ලෙස අයින් කර දාන්න පුළුවන්. නමුත් මේ සිද්ධියෙන් පස්සේ
ආණ්ඩුවේ මැති ඇමතිවරු කරපු ප්‍රකාශ ආණ්ඩුවේ හැසිරීම පොලිසියකට ක්‍රියාමාර්ග දිහා බලනකොට අපට පේනවා මේක එහෙම නිකන් අත්තර දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි කියලා. එකක් තමයි මේ අපරාධකාරයන්ව ඉහෙලින්ම රකිනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. දෙක තමයි දැන් මේ ආපු කණ්ඩායම ඉතා පැහැදිලිව කාටවත් ආයි ප්‍රතික්ෂේප කරන්න බෑ එවන්ගාඩ් ආයතනයේ අය. නිශ්ශංක සේනාධිපති මහත්තයාගේ බොහොම කීට්ටු සමීපම අය. ඒ නිසා ඒගොල්ලන්ට නිශ්ශංක සේනාධිපතිගේ සහ ආණ්ඩුවේ නියෝග නැතුව ඒ බලපෑම නැතුව ඒ බලය නැතුව මෙතනට නිකන් එන්න බෑ. ඒ නිසා පැහැදිලිව මේක ජනාධිපතිවරයාගේ අවබෝධය ඇතුව හෝ නිශ්ශංක සේනාධිපති විසින් ඒ උපිරිසක් කෙනෙක් තා පැහැදිලිවයි. මෙතන ගැටලුව තියෙන්නේ මේ ආයතනේ මොකද්ද? එතකොට අපි කොන්තරම දන්න එවන්ගාඩ් කියන ආයතනය අපේ රටේ අවි ආයුධ තියන් ඉන්න ආයතනයක්. එතකොට ලංකාවේ තියෙන සියලුම නවීන අවි ආයුධ ඔවුන් සතුව තියෙනවා. අවි ගබඩා තියෙන උන්ට. පාවෙන අවි ගබඩාවත් උන්ට තිබුණා. ඒ වගේම ඒ අවි අසුරවන්න උද්දට තේරන ගට්ටිය ගොඩක් එතන සේවය කරනවා. විශේෂම ගත්තොත් සන්නද්ධ හමුදාවල ආමේකේ නේවිකේ යාපොස් එකේ සේවය කරලා ඉවත් වෙච්ච බොහෝ දෙනා මෙතන සේවය කරන නිසා අවි හැසිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් අවි අවි තියෙනවා. වග කියන්න කෙනෙක් නැහැ. මේක පුද්ගලික ආයතනයක්. දැන් රජයේ හමුදා පොලිසියට නම් වගකීමක් තියෙනවනේ. හැබැයි මෙතනට වගකීමක් ඇත්තේ නැහැ. ඕනම අපරාධයක් කරන්න පුළුවන් වග කියන්න කෙනෙක් නැහැ. ගිල කාටවත් එතන හොයන්න බෑ. ඒ නිසා මේ අවි අවි දරණ අවි තියන් ඉන්න සමාන්තර හමුදාවක් ලෙස කටයුතු කරන පෞද්ගලික ආයතනයක්. එතකොට ඒ ආයතනයේ මැර කණ්ඩායමක් අවි අවි හැසිරීමේ හැකියාව තියෙන මැර කණ්ඩායමක්. ඊළඟට කිට්ටුවෙන් වැඩ කරන මැර කණ්ඩායමක් ඇවිල්ලා මේ වගේ ප්‍රහාරයක් එල්ල කරාට පස්සේ ඒ පිළිබඳව කිසියම් හෝ පරීක්ෂණයක් සිදු වෙන්නේ නැත්නම් ආණ්ඩුව මේවා යට ගහලා පරීක්ෂණ නොකර මේ සිද්ධිය ඇත්තට දානවා නම් ඒකෙන් පෙන්නේ තමයි මෙතන අනතුරක් තියෙනවා බරපතල. අනතුරක් තියෙනවා බරපතල. ඉදිරියේදී මීට වඩා ලොකු දේවල් වෙන්න ඉඩ කඩ නැතුව නෙවෙයි. අපි ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. නැතුව නෙවෙයි. ඒ වගේ දේවල් සිද්ධ වුණොත් එම් කවුද වග කියන්නේ? මේ විදිහටම අයිතිකාරයක් නැති වෙන පුළුවන්කම තියෙනවා. මොකද අපේ රටේ අයිතිකාරයෝ නැති ඝාතන ඕන තරම් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්කම දරන කාලේ වෙච්ච ඝාතන අතුරුදාමින් ගොඩක් තිබ්බා. ඒවට තාමත් අයිතිකාරයෝ නැහැ. අපිට මතකයි තාජුලින් ඝාතනය කළා. තවමත් පරීක්ෂණ අවසන් නැහැ. කවුද ඝාතනය කළා හොයාගන්න බැරි වුණා. අපිට මතකයි ලසන්ත වික්‍රමතුංග මහත්තයා මහපාර මැද්දේ වාහනේ යද්දී නවත්තල ඝාතනය කළා. තවමත් ඝාතකෙක් හොයාගන්න බැරි වුණා. ඒ වගේම අපි දන්න එක්නැලිගොඩ මහත්තයා අතුරුදහන් වුණා. තවත් පිරිස් අතුරුදහන් වුණා. ලලිත් කුගන් දෙන්න යාපනයේ අතුරුදහන් වුණා. එසම මේ වගේ පහර දීම්, මරා දැමීම්, අතුරුදහන් වීම් ගොඩක් කරලා තිනවා. අයිතිකාරෝ නැති. වැරදිකාරෝ නැති. සකකාරෝ නැති. මේ හැම එකටම එතකොට අපි දන්නවා වගේ කියනෝනේ ආණ්ඩුව කියලා. ඒ නිසා අපේ රටේ ඊටම පැහැදිලි සත්‍යයක් වෙන්නේ තමයි කිසියම් අපරාධයක් වෙලා දවස් කීපයක් යනකොට සතියක් දෙකක් යනකොට ඒ අපරාධය අපරාධකාරෝ සිල්ද හොයාගත්තා නම් ඒක සාමාන්‍ය අපරාධයක්. හැබැයි කිසියම් අපරාධයක් කරලා ඒ අපරාධයේ වග කිව්වොත් නම් හොයාගන්න බැරි වෙලා තියෙනවා නම් ඒක පැහැදිලිවම ඒ මොහොතේ බලය හිටපු ආණ්ඩුව කරපු අපරාධයක්. ඒ නිසා ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලෙත් ඝාතන කරලා තියෙනවා, විරුද්ධවාදීන් මරලා තියෙනවා, විරුද්ධවාදීන් අතුරුදහන් කරලා තියෙනවා, විරුද්ධවාදීන් ටෙරේ පහර දෙලා තියෙනවා, ජනමාධ්‍ය ආයතන ගිනි තියලා තියෙනවා. ඒ නිසා එහෙම කළු අතීතයක් තියෙන එවැනි මර්ධනකාරී අතීතයක් තියෙන කණ්ඩායමක් මේගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් ජනාධිපතිලා ඉන්නවා. එතුමගේ හොඳම මිත්‍රයා බවට පත්ලා ඉන්නවා නිශ්ශංක සේනාධිපති. එතකොට නිශ්ශංක සේනාධිපතිට ජනතා විමුක්ති පෙරුණත් එක්ක සහ ජනතා විමුක්ති පෙරුණ නායකයා සමග අපි දන්නවා විශාල කෝපයක් තියෙනවා. එක වෙලාවක ඔහුගේ තිබිච්ච ව්‍යාපාර නතර වෙච්ච නිසා. ඒ නිසා නිශ්ශංක සේනාධිපති අපි දන්නවා බොහෝ කාලෙ විටින් විට ජනතා විමුක්ති පෙරුණට අභියෝග කළා. ජනතා විමුක්ති පෙරුණ පරද්දන්න බින්දුවට බස්සන්න රුපියල් කෝටි 50ක් විදන් කරනවා කියලා කිව්වා. ඉතින් මේ වගේ වහසිපස් දොඩපු අභියෝග කරපු පුද්ගලයෙක්. ඒතොර ඒ වගේ පුද්ගලයෙක් එහෙම හැසිරිලා ඊට පස්සේ ඔහුට සම්බන්ධ පිරිසක් කියලා සමුළුවකට නිකන් විතර ගහලා ගියාම ඒක අර හුදකලා සිද්ධියක් ලෙස සැලකෙනක වැරදි කියලා අපි කියන්නේ. නැතු මේක නිකන් කවුරු හරි කෙනෙක් කැවිලා ගමේ කෙනෙක් කැවිලා ඒ මොහොතේ හැංගීමට විතර ගැහුවා නම් ඒක සිද්ධියක් ලෙස එතනින් ඉවරයි. ඊට පස්සේ ඒකට නීති ක්‍රියාත්මකම් තියෙනවා. නමුත් මේක එහෙම නෙවෙයි. මේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමග අනුරසනාක සහෝදර සමග පෞද්ගලික වෛරෙන් ඉන්න පුද්ගලෙක් ඉන්නවා. එතකොට ඔහුට හමුදාවක් තියෙනවා. ඔහු ජනාධිපතිවරයාගේ සමීපයක් වෙලා තියෙනවා. එතකොට ඔහුට තියෙන මේ නිල්නෝන හමුදාව යොදවලා ප්‍රහාර දීමක් කරාට පස්සේ ඒ පිළිබඳ ප්‍රහාර සම්බන්ධ දෙන්නේ අල්ලා දුන්නට පස්සේ පොලිසිය අසමත් නම් ඔවුන් පිළිබඳව පරීක්ෂණ පවත්වන්න
polisi asamat nang e pariksan dikira gini an, polisi asamat nang e sama ke apu anit kate kau dikira hondo naga an, tora polisi kate utu karan ne apu den na wagi dore wani karna, api teno e kata mai barba talang prasna insa metana, api dakin ne api te atarin ne bari barba talang wakri matun e tama i meweni apara wada ne wate sit dewe ne kawa lakuan na wadi hati ne, insa api api rate ni tia te garu karna ayat ne waling put galengeng. ප්‍රජාතන්ත්‍රවාදී කරුකන හැමෝගෙම ජනතාව ඉල්ලා සිටින්නේ මෙවැනි තත්ත්වයන්ට රේවෝ බිහරන ගන්න ඕනකම තියෙනවා. මේක මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපේ රටේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ප්‍රශ්නයක්. එයි. ඒ කියන්නේ තමන්ට විරුද්ධ දේශපාලන පක්ෂවලට විරුද්ධ දේශපාලන නායකින් එක ආණ්ඩුවක් ගනුදෙනු කරන්න යන්නේ මෙහෙම නම් ඒක ඉතා බරපතල කියලා අපි හිතනවා. මොකද හේතුව තමයි අපිට පැහැදිලි මේ මොකද වෙන්නේ කියලා. දැන් ආණ්ඩුව විශාල බලයක් අරන් ආවා. අපි දන්නවා ඒගොල්ලෝ තුනින් දෙකේ බලයක් කරන් පත් උනේ. ජනාධිපතිරට ලොකු බලයක් හම්බුණා. ලක්ෂයක් නමයි ඡන්ද හම්බුණා ඒ වෙලාවේ. දැන් නැති වුණාට. ඒ වගේම විසින් සංසද සම්මතක ලොකු බලයකුත් ගත්තා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය ඒගොල්ලන්ට ඒ තරම් ලොකු බාධාවක් නෙවෙයි කියලා කිව්වා. ඒ දැසල් කිව්වනේ ඔය 03 ගේ කි. හැබැයි දැන් වෙලා තියෙන මොකද්ද? දැන් වෙලා තියෙන දේ තමයි එතකොට ඔවුන්ට විශාල බලයක් තියෙනවා නම් ජාතික ජන බලවේගය තරම් බලවත් ව්‍යාපාරයක් නෙවෙයි නම් අපි හිතන්නේ ඒගොල්ලන්ට ඕනකම තියෙයි කියලා මේ අපිට ඇවිල්ලා ප්‍රහාරෙල්ල කරන්න බයවත් දැන්. මොකද දැන් වෙලා තියෙන මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා හදාගත්තු මේ මහා දෙවන්ත ජනතා බලය දැන් අයිස්කන්දක් වගේ දී වෙන පටන් ගන්න තියෙනවා. දිනපතා ගැලවි ගැලවි යනවා. ඡන්දදායක විතරක් නෙවෙයි වුන්ට උදව් කරපු අය ළඟින් හිටපු අය වියත්මගේ හිටපු කට්ටිය මාන්ද ක්ෂේත්‍රේ හිටපු කට්ටිය ඒ අය බැන බැන ගැලවි ගැලවි යනවා. ඒ ආණ්ඩුවෙන් ගැලවිලා යන ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ගැලවිලා යන බොහෝ දෙනා එකතු වෙන පටන් ගන්න තියෙනවා ජාතික ජන බලවේගයකට. ඒ නිසා දිනපතා ආණ්ඩුවේ බලය දිය වෙද්දී ජාතික ජන බලවේගයේ ශක්තිය වැඩි වෙන පටන් ගන්න තියෙනවා. ඒකට දින ජනතා ප්‍රසාදය වැඩි වෙන පටන් ගන්න තියෙනවා. ඒ දිනපතා ජනප්‍රිය වෙන පටන් ගන්න තියෙනවා. ජනතාව එකතු වෙන පටන් ගන්න තියෙනවා. ඒ නිසා උන් දැකලා තියෙනවා දැන් ඔවුන්ට තියෙන අභියෝගය වෙන කවුරක්වත් නෙවෙයි ජාතික ජන බලවේගය කියලා. මොකද අපි දන්නවා වෙන කවුරු බලයට ආවත් ඔය සම්ප්‍රදාය පක්ෂ බලයට ආවත් හොරකම් බේර ගන්න පුළුවන්. හොරකම් වල හොරකම් හොරු අල්ලන්නේ නඩු අහන්නේ නඩු දහස් වෙනවා. ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි උන් දන්නවා ජාතික ජන බලවේගයේ බලයට ආවොතින් කිසිම හොරෙකුට ගැළවිල්ලක් නැහැ. කිසිම දූෂිතෙකුට ගැළවිල්ලක් නැහැ. වංචාකාරයන් දැල් ගැළවිල්ලක් නැහැ. වංචාකාරෝ අපි දන්නවා දැන් බය වෙලා ඉන්නේ. බොකරත් වෙලා තියෙන්නේ. අපේ රටේ මහජනමුදල් වංචා කරපු කට්ටිය, හොරකම් කරපු කට්ටිය, අයථා ගනුදෙනු කරපු කට්ටිය, ජනතාවට හානි කරපු කට්ටිය බය වෙලා ඉන්නවා. ජාතික ජන බලවේගයේ බලයට ආවොත් ඔවුන්ට උසාවි යන්න සිද්ධ වෙනවා. අධිකරණයට යන්න වෙනවා. හිරගෙවල් වලට යන්න සිද්ධ වෙනවා. අපරාධ වලට දඬුවම් දෙන්න සිද්ධ වෙනවා කියන බය මතු වෙලා තියෙනවා. ඒ නිසා දැන් උත්සාහ කරමින් ඉන්නවා ජාතික ජන බලවේගයේ බයවත් දල නතර කරන්න. ඒ නිසා අපිට පැහැදිලි තාම මේ තියෙන්නේ පරාජය දැකලා පරාජය දැනිලා වියරු වැටිලා ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණ දැකලා කෝපයටපත් වෙලා කරන පහර දීමක් ලෙස තමයි ඒක අපි දකින්නේ. ඒ නිසා මේ පහර දීම තුල අපි දකිනවා අපිට පිළිගන්න සත්‍යයක් තුනේ තමයි මොකද්ද ජාතික ජන බලවේගයේ මේ මොහොතේදී ශක්තිමත් වෙමින් ඉන්නවා කියන එක ඒගොල්ලෝ පිළිගන්න තියෙනවා. ආණ්ඩු මේ මොහොතේදී දුර්වල වෙමින් ඉන්නවා කියන එක ඒගොල්ලෝ පිළිගන්න තියෙනවා. ඒ නිසා තමයි ප්‍රහාරය සඳහා ජාතික ජන බලවේගය ඒගොල්ලෝ තෝරගන්නේ. ඉතින් ඒ දේශපාලන අරමුණ සහිත තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. එහෙම නැතුව නිකන් අර නිකන් කාටවත් හිතෙලා නැහැ. ඒ නිසාම තමයි මේ ප්‍රහාර සම්බන්ධ වෙච්ච කටි ආණ්ඩුව රකින්නේ. දැන් ඉතාල පැහැදිලි අපි දන්නවා අර අල්ලගත්තු කෙනෙක් කිව්වා ඒ වෙලේ කිව්වා බය නැතුව එන්න කිව්වා මොකද ප්‍රශ්නයක් වුණොත් බේර ගන්න පුළුවන් කියලා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයන් නම කියනවා. ඔව්. එයා මේක දන්නවා බේර ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් මෙතෙන්ට එන්නේ බය නැතුව මොකද අහු වුණොත් බේර ගන්න දේශපාලන නායකයෙක් ඉන්නවා කියන විශ්වාසය මත. ඔහුගේ කටින් කියවෙනවා මේක. ඒතකොට දැන් ඒක උප් වෙලා තියෙනවා මොකද දැන් ඔවුන් ගෙදර යවලා. කිසි පරීක්ෂණයක් නැහැ උසාවි ඉදිරිපත් කිරීමක් නැහැ. ඉතින් මේ පිළිබඳව අපි ඊයේ අපේ නලින්ද ජයසි සහෝදරයා වසන් සම්සිංහ සහෝදරයා ඇතුළු පිරිස ගිහිල්ලා පොලිස්පතිවරයාට පාව පැමිණිලක් කරා. මොකද මේ සම්බන්ධ පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. පරීක්ෂණ කරන්න කියලා පැමිණිලක් කරා. තවමත් හැබැයි අපි දකිමින් ඉන්නේ මේ පිළිබඳ ආණ්ඩුවේ මැදිහත් වීමක් හරියට පේන්න නැහැ. එතකොට ඉතින් මැර කණ්ඩායමකට ආයුධ තියන් ඉන්න සමාගමක මැර කණ්ඩායමකට මහා දවාලේ පාරට බැහැලා කණ්ඩායමකට සැවිල්ලා සම්බුලුවකට පහරෙල්ල කරලා නිරූපද්‍රිත පැනලා යන පුළුවන් නම් ඒ වෙලාවෙත් මේ එතන හිටපු පිරිසසින් අල්ලා දීපු දෙන්නවත් ගෙදර යවනවා නම් රටේ ජනතාවගේ ආරක්ෂාව මොකද්ද? රටේ නීතිය හා සමය මොකද්ද? රටේ ඒක නීතියක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවේ ඒක නීතියක් හදන්නේ. ආරක්ෂාව හදන්නේ. රටේ ආරක්ෂාව නැහැ. පාස්කු බෝම්බ පිපිරෙනවා. ඒ නිසා ආරක්ෂාව දෙන්න ආපු කෙනා
ආරක්ෂාව දෙන්න ආපු කෙනා නම් ආරක්ෂාව නැති කරන්නේ. ආරක්ෂාව දෙන්න ආපු කෙනා නම් මේ මේ ආරක්ෂාවට හානි කරන මේ පාදර කණ්ඩායම් ආරක්ෂා කරන්නේ. එතකොට ජනතාව ආරක්ෂා කරන්න කෙනපු ආපු කෙනා ජනතාව ආරක්ෂා කරනව වෙනුවට මැරව ආරක්ෂා කරනවා නම් මැර හමුදා ආරක්ෂා කරනවා නම් ඒක අභිතන ඉතා බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ මැරෙන් ආරක්ෂා කරමින් විරුද්ධවාදීන්ට පහර දෙන මේ පාලනය පරාජිතපත් කිරීම මැරෙන්න අපි හිතනවා අපේ ජනතාවට විකල්පයක් නැහැ කියලා. ඒ නිසා අපි මේ සිද්ධියෙන් තවත් ධෛර්යමත් වෙලා මේ පාලනය අපට පුළුවන් ලැබිච්ච පළවෙනි මොහොතේ පරාජිතපත් කිරීම සඳහා වෙච්ච ජනතා බලවේග එකතු කරනවා. මේ අවනඩුව අපි හැමතැනම අරගෙන යනවා. අපට කරන්න පුළුවන් උපරිම ක්‍රියාවම අරගන්නවා. අපි මේක අත්හරින්නේ නැහැ. මේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට වැරදිකරුවන්ට සැකකරුවන්ට උන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට නීතිය මගින් කටයුතු කරන තාක්කල් අපි මේ සටන දිගටම අරගෙන යනවා. ඒ නිසා මේක අපි මගද ඇත්තලා දාන්නේ. ඒ වගේම අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුවට කියනවා මේ වගේ කෙනෙලි වලින් අපි බයවද්දන් ලෑස්ති වෙන්න එපා. මීට වඩා බරපතල සිද්ධියට මුණපාපු දේශපාලන ව්‍යාපාරයක් අපි ඒස ඒවට මුහුණ දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි බය වෙලා අපේ දේශපාලනේ අත්තරින්නේ නැහැ. අපේ නායකයෝ බයලා දේශපාලනේ අත්තරින්නේ නැහැ. ඒ වගේම අපි අමුතුම ගෝනවා ජනතා විමුක්ති පෙරමුණට ජාතික ජනපල්ලවේකට ඒකේ නායකයින්ට ඉදිරියේදී හෝ කිසියම් අනුතරක් සිදු වුණොත් මේක වාක්‍යෙම ජනාධිපති රාජපක්ෂ ආණ්ඩුව බාර ගන්න ඕන. එයි මේ අපරාධකාරීන් රැකලා මේ ප්‍රහාර දීපුව රැකලා ආණ්ඩුව පෙන්වන ආදර්ශය මොකද්ද? බය නැතුව ගහපල්ලා අපි බේර ගන්නවා කියන එක පෙන්ලා දෙන්නේ. සබල බය නැතුව ගහපල්ලා අපි ඉන්න බලව බේර ගන්න. ඒක නරක සංඥාවක්. ඒක නරක සංඥාවක් වෙනස පාතාල කණ්ඩායම් වලට මේ මර කණ්ඩායම් වලට බයක් නැතුව ඇවිල්ලා ප්‍රහාර එල්ල කිරීමට දෙන ලයිසන් එකක් පොඩ මේක පත්තරලා තියෙනවා. ඒ නිසා මේ තියෙන මර කණ්ඩායම් වලට ජාතික ජන බලවේගයකට එහි නායකයන්ට පහර දීමට දීපු ලයිසන් එක සංඥාවක් මේ තියෙන්නේ. බයෙන්ද අපි බේර ගන්නවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. ඒක පරද්දන්න ඕන. ඒක පරද්දන්න අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධානය කළ කියනවා මේ පිළිබඳව මේක වාක්‍යෙම ආණ්ඩුව බාර ගන්න ඕන. ආණ්ඩුව මේකට සම්බන්ධ නැත්නම් කරන්න හොඳේ තමයි පරීක්ෂණ පවත්වලා මේකට සම්බන්ධ හැම දෙනාම අධිකරණයට ගේන්න ඕන. අපි පොලිසියට බල කරලා කියනවා ආණ්ඩුව බලපෑම් මොකක් වුණත් ඔබේ රාජකාරිය පරීක්ෂණ පවත්වන එක සබ පරීක්ෂණ පවත්වලා මීට සම්බන්ධ සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කිරීමේ කාර්යය කරගෙන යන්න කරනවා. අපි ජනතාවගේ ඉල්ලීමක් කරනවා මෙවැනි පාදන වර්ගයේ ක්‍රියා මෙවැනි මැර ක්‍රියා අනුමත කරන්න එපා. මේක සරල ලෙස හිතන්න එපා. මෙවැනි ක්‍රියා ආරම්භ වෙන්නේ මෙහෙම වුණාට අවසන් වෙන්න පුළුවන්කම තියෙන විට වඩා බරපතල සිදුවීම් වලින් ඒ නිසා මෙවැනි තත්ත්වයන් පරාජිතපත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන හැම දිනාටම තමන්ගේ හඬ අවදි කරන්න මේක මැදිහත් වෙන්න හඬ නගන්න කියන ඉල්ලීම අපි අනිවාර්යෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.